Reserve your 18.8 million home today by paying just 500,000 rupees. Mulberry residents. අපි මොඩම හේතුවන් නිසාවත් ජාතික සභාවට එකඟ වෙන්නේ නැහැ. අපි තමයි ඉස්සෙල්ලම ජාතික සභාවට එන්නේ නැහැ කියලා කිව්වෙ. අපට හේතුව කියන්න. අපි දන්නවා පහුගිය කාලේ මේ රටේ මේ විශාල අර්බුදයක් ඇති වෙනකොට මේ රට තුල අදහසක් ආවා මේ ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ එන්නට නම් දේශපාලන එකඟතාවක් තිබෙන්න ඕන කියලා මේ රටේ තියෙන විවිධ පක්ෂ අතර. මොකද යම්කිසි එක ජාතික න්‍යාය පත්‍රයකට මේ ආර්ථිකය ගොඩ ගන්න ඕන කියන අදහස තමයි මේ සර්වපාක්ෂික ආණ්ඩුව කියන සංකල්පය ආවේ. ඒත් මමත් ඒකට ඍජුව වෙන්න හිටපු කෙනෙක්. මම මගේ කැබිනට් ඇමති ධුරයෙන් පවා අසුනා මේ සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න කියලා පසුගිය ජනාධිපතිවරයාට කියලා. ඒකට අවස්ථාව ලබා දීම සඳහා. නමුත් අවසානයේදී මේ සර්වපාක්ෂික ආණ්ඩුව හැදුන්නේ නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුව හැදුනාට අද ඇදලා තියෙන ආයිත් රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටු ආණ්ඩුව. ඒ කියන්නේ වෙනස් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා වෙනස් වීම පමණයි. නැහැ. තිබිච්ච ආණ්ඩුවමයි තිබෙන්නේ. ඒතකොට ඒ ආණ්ඩුවේ යම්කිසි ආර්ථික කළමනාකරණේ වරදක් තියෙනවා නම් කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුව පිටලා නැහැ. ඒතකොට ඊට අමතරව මේ ජාතික සභාව කියන අදහස අපි නෙවෙයි ගෙනාවේ. ඒක එක්තරා පක්ෂයක් විසින් ගෙනාවා. ඊට පස්සේ තව තවත් සාකච්ඡා කරා. එතනදී අදහස් වුණේ මේ ආණ්ඩුවට උපදෙස් දීම සඳහා විශේෂඥයන්ගේ සමන්විත විද්වතුන්ගේ වෘත්තිකයන්ගේ ජනතාවගේ ඔපිනියන් මේකර්ස් ලාගේ ඒ කියන්නේ අදහස් දක්වන අයගේ සමන්විත සභාවක් පිහිටවන්න ඕනේ කියලා. ඒතර ඒ සභාවකින් උපදෙස් ගන්නට ඕනේ කියලා ඒකට ඊට අමතරව දේශපාලන පක්ෂ නායකයෝ ගිහිල්ලා ඒ සභාව එකතු වෙලා තීරණය කරන්න ඕනේ කියලා කවුද කැබිනට් මණ්ඩලෙ වෙන්න ඕනේ කියලා අන්තර්කාලීන රජයක. හොඳට මතක තියාගන්න මේ කතා කළේ අන්තර්කාලීන රජයක් පිටීම සඳහා වැඩපිළිවෙළ. ජාතික සභාව පිටුණු ජාතික සභාවේ යෝජනා කරන කවුද අන්තර්කාලීන රජයේ කැබිනට් මණ්ඩලය කියලා යම්කිසි නිශ්චිත කාල සීමාවකට රට පාලනය කරනවා. ඒක නේ කතා උනේ දැන් ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් ආයිත් පරණ ආණ්ඩුවම අන්තර්කාලීන කතා නෑ. මෙයාලට ඕනේ පුළුවන් නම් ඇදගෙන සම්පූර්ණ දුරකාලෙම බලේ ඉන්න. ඉතින් දැන් බොරුවට ජාතික සභාව කියලා දේශපාලන චිත්‍රසත් දාගෙන රටක වටන උත්සාහ කරනවා. කවුරු රවටුනත් අපි රවටින්නේ. මේ රටේ මොනම පක්ෂයකටත් මේ වෙලාවේ ආණ්ඩුවක් පිළිගන්න පුළුවන් ජනමතයක් නැහැ. නමුත් යථාර්ථය තමයි අපි මොනතරම් දේශපාලනට බැන්නත් අවසානයේදී අපේ සියලු ජීවිත තීරණ වෙන්නේ දේශපාලන තීන්දුව තීරණ මත. ඒ නිසා දේශපාලනයෙන් තොරව අපිට මේ ප්‍රශ්නෙින් ගොඩ එන්නට බැහැ. ඒ නිසා අවසානයේදී අපිට මේකට තියෙන විසඳුම තමයි ස්ථාවර රජ පිහිටවල නිසි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්තේ නිසි ජාතික ප්‍රතිපත්තියක් ඇත්තේ මේ රට ගොඩ ගන්න කාරණේ. අන්න ඒ කාරණේදී අපි හිතනවා අපේ කණ්ඩායම තුළ සිටිනවා මේ රටට පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න පුළුවන් කණ්ඩායමක්. විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳ දැක්මක් තිබෙන කණ්ඩායමක් අපි සතු ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට ඉදිරියේදී පිහිටවන කුමන හෝ රජයක් සඳහා න්‍යායාත්මක පැත්තෙන් විශාල දායකත්වයක් සපයන්න පුළුවන්. ඉතින් අපි අපේ වැඩපිළිවෙළ ඉදිරියේදී ඉදිරිපත් කරනවා.